ಐತಿಹಾಸಿಕ ಮೊಹತ ಮೇ ಇತಿಹಾಸ ಕಥೆಯನ್ನು ಮೊಹತ ಮ್ಯಾಸ್ತಾವರ ಸಹಭಾಗಿಯನ್ನು ಒಬ್ಬ ತಮಿಳುನಾಡಿನ ಇತಿಹಾಸ ಕಥೆ ಮ್ಯಾಸ್ತಾವೆ ಅಭಿಸಿಟಿನ ಮೇ ರಂಗಹಲ ಇತಿಹಾಸ ಕಥೆ ಮೇ ವೇದಿಕಾವ ಮೇ ಆಸನ ಒಬ್ಬ ಲಂಗದಿನ ಸೆಲ್ಯುಲ ದುರಕಥನೆಯ ಮೇ ಮೊಹತ 2012 ಜನವರಿ ಮಾಸ 6 ರಾತ್ರಿ 7:23 ඉතින් මේ ඓතිහාසික මොහතර පැමිණි තමුන්නාන්සලා සියලු දෙනාම මම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ආර්ථික ඉතිහාසය සිනමාවේ ඉතිහාසය දේශීය සිනමාවේ ඉතිහාසය ලෝක සිනමාවේ ඉතිහාසය කලාවේ නාට්‍ය කලාවේ ඉතිහාසය දේශීය නාට්‍ය කලාවේ ඉතිහාසය නෙළුම් පොකුණේ අනාද සිංහල දේශීය සංගීත ඉතිහාස නැටුම් කලාවේ ඉතිහාසය 18 වන්නමේ ඉතිහාසය 18 සංඥේ ඉතිහාසය 18 වෙනි ව්‍යවස්ථා සංශෝධන දහට වංගුවේ ඉතිහාසය දහට වංගුවේ වංගු එකින් එක අඩු වෙනවා දහට නිව්‍යස්ථාවේ වංගු එකින් එක වැඩි ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනාගතය ආ පන්දු ක්‍රීඩාවේ ඉතිහාසය බූවල්ලාගේ අනාගතය. තේ වගාවේ ඉතිහාසය. රබර් වගාවේ ඉතිහාසය. තව මොකක්ද තියුණා ඒ දවස්වල මේ පොල් වගාවේ ඉතිහාසය. ගස් වැවීමේ ඉතිහාසය ගස් බැඳීමේ ඉතිහාසය. කටුපල් වගාවේ ඉතිහාසය කුරක්කන් වගාවේ ඉතිහාසය කුරහන් සාකකේ ඉතිහාසය. මහින්ද චින්තනයේ ඉතිහාසය. අධ්‍යාපනයේ ඉතිහාසය ඉංග්‍රීසි ඕඩියේ ඉතිහාසය ඉසෙට් අකුරේ ඉතිහාසය උසස් පෙළ සිසුන්ගේ වර්තමාන සාහිත්‍යයේ ඉතිහාසය හංස සංදේශයේ ඉතිහාසය හංසයාගේ ඉතිහාසය ඉරාකයේ ඉතිහාසය ඇමරිකාවේ වර්තමානයේ ඉරානයේ අනාගතය පෘථිවියේ ඉතිහාසය සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිහාසය විශ්වයේ ඉතිහාසය කොහොම නමුත් මේ හැම ඉතිහාසයක් ගැනම කතා කරන්න ගියොත් අපටත් ඉතිහාස ගත වෙන්න වෙනවා ඒ නිසා අපට වෙනත් ක්‍රමයක් යොදා ගන්න වෙනවා වෙනත් ක්‍රමයකට ඉතිහාසය බෙදා ගන්න සිද්ධ වෙනවා ඒ පොතේ ලියවුණු ඉතිහාසය හිතේ ලියවුණු ඉතිහාසය ඉතිහාසය නැති වුණත් මේ හැම කෙනෙක්ගාම හිතේ ලියුණු ඉතිහාසයක් තියෙනවා.
හිතේ ලියලා තියෙන ඉතිහාසය දන්නේ නැති වුණත් මේ හැම කෙනෙක්ම තමන්ගේ හිතේ ලියලා තියෙන ඉතිහාසය දන්න. ඒකයි ඉතිහාසයේ වැදගත්. ඉතිහාසයේ පාසල් විෂයක් වුණත් නැතත් ඉතිහාසය ඉගෙනගෙන තිබුණත් නැතත් ඉතිහාසයේ පොතක් තමන් ළඟ තිබුණත් නැතත් මහා සිංහලයේ වංශ කතාව බලලා තිබුණත් නැතත් සූර්යපරම මහත්තයා ජීවිතේ මුණ ගැහිලා තිබුණත් නැතත් හැම කෙනෙක් ගාවම හිතේ ලියුණු ඉතිහාසයක් තියෙනවා. ඒකයි ඉතිහාසයේ වැදගත්. නාට්‍ය කලාවේ ඉතිහාසය ජෝන් ද සිල්වාගේ නාට්‍ය. දන්න වංගු අප කන්න සා රජතුරනි. කඩුවට වඩා බැට් එක වටින බව රාජසිංහ රජුල දැනගෙන හිටියේ නැහැ. මේ ක්‍රිකට් උන්මාදය නිසා බැට් එකයි කඩුවයි දෙකම මාරු වෙනවා. ජෝන් ද සිල්වාගේ නාට්‍ය. දන්න වංගු අප කන්න සාමි රජදූරේ. දන්න වංගු අප කන්න සාමි රජදූරේ. රජදූර රජදූර රජදූරේ. රජදූර රජදූර රජදූරේ. රකි බුද්ද රාජසිංහ රජුරෝ කාටද අහුනේ? සුදුහම තියෙන කට්ටියකට. ඒ කට්ටිය නරක කට්ටියක් නෙවෙයි. රජුරෝ අරගෙන ගිහලා හිර කෙරුවා එච්චරයි. සුද්දා කාරුණික. ඒක තමයි ඉතිහාසය. විකුම් සිහල පරපුර සිහිති බේන උතුම් රාජලේ ටික මගේ ඉබේන නැතින් කඳුළු නොහෙළමි දිවිති බේන ආයුබෝවන් ලක් මෞනිගරු